ආයිබෝවන් වාසනාවන්ත සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අදත් හරිදේ ටීවී තුලින් අපි ඔබව මුණ ගැහෙනවා හොඳම රටක් ඔබේ ආදරණීය වැඩසටහන තුලින්. ලෝකයට යහපත් වෙන්න උදව් කරන්න, ලෝකය ලස්සන කරන්න උදව් කරන්න. ඔබ පැමිණි විට ලෝකයේ තිබුණාට වඩා ලස්සන යහපත් ලෝකයක් වෙනුවෙන් ඔබේ කැපවීම, ඔබේ දයාබරත්වය ලෝකෙට දෙන්න. ඒ පණිවිඩයත් එක්ක අපි සෝදානම් හොඳම රටක් වැඩසටහන අද ආරම්භ කරන්න. මේ එළඹ තිබෙන්නේ මැතිවරණ සමය. විවිධ දේශපාලන පක්ෂ ලංකාවේ මැතිවරණ සටනට එකතු වෙලා ඉන්නවා. බොහෝ සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ වගේම ස්වාධීන කණ්ඩායම් සහ නොයෙකුත් පිරිස් මේ වෙද්දී දේශපාලන ක්ෂේත්‍රයට එකතු වෙලා ඉන්නවා. ඒ අතරින් අපි දකිනවා විශේෂයෙන්ම මේ තරුණ නියෝජනයේ තරුණ අයගේ අදහස් බොහෝ දුරට දේශපාලන වේදිකාව හරහා සමාජගත වන යුගයක්. ඉතින් අපි එහෙම කතා කරද්දී හරිදේ ටීවී අපි හැමදාම හොඳම රටක් තුලින් මේ සියලු දේශපාලන පක්ෂවල අපේක්ෂක අපේක්ෂිකාවන්ට, නියෝජිතවරියන්ට, නියෝජිතවරුන්ට අපි අවස්ථාව ලබා දෙනවා ඔවුන්ගේ අදහස් කියන්න. අපිට අවශ්‍ය වෙන්නේ වඩාත් හොඳම රටක් වෙනුවෙන් ඔබ දෙන්නේ මොනවාද ලෝකයට කියලා ලෝකයේ හැමෝයේ හෙලි කරන්නට ඔබට උදව් කරන එක. ඉතින් හොඳම දේ වෙනුවෙන් පෙනී සිටින හරිදේ ටීවී හරිදේ වෙනුවෙන් හැමදාම පෙනී සිටිද්දී අපි සූදානම් අද දවසේ වැඩසටහන පිළිබඳව ඔබට මතක් කරන්න. අද අපේ වැඩසටහනට අපේ ආරාධිතයා විදිහට අපි කැඳවා ගත්තා මැදිරියට ගාල්ල නෙළුව ඉහළ ලේල්වැල කලෙට විද්‍යාලයේ විදුහල්පතිවරයා වශයෙන් වෘත්තිමය ජීවිතය ගත කරන අතරතුරේ එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නෙළුව බලමණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරනවා. ඒ වගේම 2003 පළාත් පාලන මැතිවරණයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමේ නෙළුව කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කරනවා. ඒ වගේම සභාපති ධුර අපේක්ෂකයා වශයෙන් එතුමා පිට හඳුන්වන්න පුළුවන්. ඉතින් එතුමා පිළිබඳව මේ මූලික හැඳින්වීමත් එක්කම එතුමාගෙන්ම අපි වැඩිදුර දැනගමු. කොහොමද එතුමාගේ නම ගම වැඩිදුරට තොරතුරු අපි අහලා දැනගමු. අයිබෝන් ඔබතුමාට. අයිබෝන් කෘෂ්ණා. අපි කැමති අපි ආදරයට කියන ප්‍රියන්ත මල්ලි කියලා වැඩිතරතුරු කතා කරමු ඔබ ගැන, ඔබේ සම්පූර්ණ නමත් එක්ක, ගම් ප්‍රදේශයේ පාසල අධ්‍යාපනයේ මේ දේවල් එක්කම අපි වැඩසටහන ආරම්භ කරමු. වල්මෙම නැවතත් අයිබෝන් කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳම රටක් වැඩසටහන හරිදේ ටීවී එක තුළින් මට අවස්ථාව ලබා දීම ගැන පළමුවෙන්ම ඔබතුමියට බෙහෙම ස්තුතිවන්ත වෙනවා. සහ හරිදේ ටීවී එක පවත්වාගෙන යන ඒ වැඩසටහන් කළමනාකරණය කරන සියලු දෙනාටත් මේ මොහොතේදී මම බෙහෙම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව මට ලබා දීම සම්බන්ධව. මම මගේ නම ප්‍රියන්ත මාවිටගමගේ ප්‍රියන්ත සිසිර කුමාර. මම දැනට ගායිහල්ලේල් පැංස් විද්‍යාලයේ විදුහල්පතිවරයා හැටියට සේවය කරමින් ඉන්නේ. ඉතින් මේ දිනවල මැතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්න නිසා මම නිවාඩු අරගෙන ඉන්නේ. මම ඉගෙන ගත්තේ රුහුණු විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර ශිෂ්‍යයෙක් විදියට ශාස්ත්‍රවේදී උපාධිය ලබාගෙන මම ඉන්නේ. ඊට අමතරව මම අධ්‍යාපන වේදී උපාධිය සම්පූර්ණ කරමින් පවතිනවා. ඩිප්ලෝමා ධාරියෙක් විදියට කටයුතු කරනවා. ඒ වගේම ඉංග්‍රීසි විෂය පිළිබඳව ඩිප්ලෝමාවක් මම රුහුණු විශ්වවිද්‍යාලයෙන් ලබාගෙන තියෙනවා. පරිගණක විෂය සම්බන්ධව ඩිප්ලෝමාවක් ලබාගෙන තියෙනවා. ආදී මම හිතන්නේ අධ්‍යාපන ජීවිතේ මම මේ කාලය තුළ විශාල ජයග්‍රහණ ගොඩක් අරගෙන තියෙනවා. ඉතින් මම මේ මොහොතේ අදහස් කරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ මගේ පියාගේ ඉඳන් පැවතෙන අපේ පාරම්පරික පක්ෂයක එක අතකින් නිවැරදි. ඒ වගේම මේ මොහොතේදී මට විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැනට සම්බන්ධීකාරකවරයෙක් හැටියට කටයුතු කරන චන්ද්‍රපාල ලියනගේ මහත්මා මේ අවසාන මොහොතේදී මට ආරාධනා කරා ඔබතුමාගේ මේ පාදේ සභාවට ඉදිරිපත් වීම අවශ්‍යම කාලයක්. ඒක නිසා ඔබතුමා මේ මොහොතේදී ඉදිරිපත් වන්න. ඉතින් ඒ හේතුවත් එක්කම මට ආරාධනාවක් ලැබුණා වත්මන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හින්දු මාසන ප්‍රධාන සංවිධායක හැටියට කටයුතු කරන සම්පත්ගමගේ මැතිතුමා චන්ද්‍රපාල ලියනගේ මහත්මා හා දෙදෙනා එකතු වෙලා සාකච්ඡා කරලා තමයි මට ආරාධනා කරේ. ඉතින් මම කණ්ඩායම් නායකයා හැටියට 2018 වර්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂක විදියට කටයුතු කරා. මේ වර්ෂයේදී යම් කලකිරීම ස්වභාවක හිටියත් මේ මොහොතේදී අත් නොහැරිය යුතු නිසා නැවතත් මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම් නායකයා හැටියටත් සභාපති ධුර අපේක්ෂකයා හැටියටත් නෙළුව කොට්ටාශ බලමණ්ඩල සභාපති ධුරය භාරගෙන වැඩ කටයුතු ආරම්භ කරා. හොඳයි.
අපි විශ්වාස කරනවා අපි හැමදාමත් පහුගිය කාල සීමාවේ අපි 225 මේ පාදේශපාලනඥයන වැඩක් නැහැ හොඳ නැහැ ඒගොල්ලන්ට සුදුසුකම් නැහැ ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් ගැන අපි හැම වෙලාවෙම ප්‍රශ්න කරා. ඉතින් අද අපි කතාබහට ලක් කරන මේ අපේක්ෂක මහත්මයා පිළිබඳව අපි හඳුනාගත්තා. ඔහු අධ්‍යාපන පසුබිම අතින් ගත්තාම විවිධ ක්ෂේත්‍රයන් විශේෂයෙන්ම භාෂාව තාක්ෂණයේ මේ සියලු විෂයන් එක්ක එතුමා අප්ඩේට් වෙච්ච කෙනෙක්. Tamanගේ ජීවිතේ නිතරම අධ්‍යාපනයේ ජීවත් කාලීන වෙමින් රටට සමාජයට අවශ්‍ය පුරවැසියෙක් බවට එතුමා නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් හිතන්නේ ඒක ඉතාම හොඳ ඉදිරි පියවරක් වශයෙන් අපි විශ්වාස කරනවා. ඉතින් දැන් මේ ඔබතුමාට ඡන්දය ඉල්ලන්න තියෙන බල ප්‍රදේශය ගත්තාම මේ ඔබතුමාගේ උපංගම් ප්‍රදේශයේද ඔබ අධ්‍යාපන ලැබූ පාසල් සහ ඒ සියල්ල නෑදෑයෝ මේ ඔක්කොම ඉන්නේ මේ ඇතුළේද? ඔව් මම උපතල් බාන්නේ නෙළුවෙමයි. නෙළුව මාතෘ රෝහලේ. මේ වෙනුවට නෙළුව මාතෘ රෝහල ඒ ස්ථානයේ නෙවෙයි තියෙන වෙනත් ස්ථානයක. මම අභිමානයෙන් කියනවා මම නෙළුවෙමයි. මම නෙළුවේ මාතෘ රෝහලේ උපත ලැබපු නෙළුවේම ජන්මලාභය ලැබපු නෙළුව කියන ඉතිහාසයේ ශ්‍රේෂ්ඨත්වයට පත් නෙළුව නගරයේ තමයි උපත ලැබුවේ. මට ලොකු අභිමානයක් මම නෙළුව නගරයේ උපත ලැබලා මට නෙළුවට සේවය කරන්න අවස්ථාවක් ලබා දෙන්න ඉල්ලන මේ අවස්ථාවේදී මට ලොකු අභිමානයක් නෙළුව ගැන. හොඳයි. අපි ඔබ අභිමානයෙන් කතා කරද්දී අපි කියන්නට ඕනේ මේ අතීත රාජධානි බෙදීම පිළිබඳව කතා කරොත් මේ වර්තමානයේ සීමා නිර්ණය කරද්දී වෙනස් වුණාට අතීතයේදී නෙළුව තවලම ආදී ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළත් වෙන්නේ කන්ද උඩ රටට. විශේෂයෙන්ම මේ කන්දරුවඩ රාජධානී කොටසක් විදිහට තමයි මේ ප්‍රදේශය පැවතුනේ. ඉතින් මං හිතන්නේ ඔබගෙට මේ අභිමානයේ ගෞරවය ඒ අතීත උරුමයත් එකම එනවා ඇති කියලා අපි විශ්වාස කරනවා. කොහොම වුණත් ඔබ දැන් මේ වෙන විට මේ දේශපාලන මාර්ගයට අවතීන වෙලා තියෙනවා. මේක සුවපහසු ගමනක් නෙමෙයි. මේක ඊටාම මේ පැසසුම් සහ අත්වලසන් මැද විතරක් යන ගමනක් නෙමෙයි. මේ හරහා අභියෝග එන්න පුළුවන්. ගැටලු පැන නගින්න පුළුවන්. හොඳ නරක දෙකම ඔබට අහන්න ලැබෙන්න පුළුවන්. ඔබට ආත්ම ශක්තියක් විශ්වාසයක් තියෙනවද? මේ එන අභියෝග නැත්නම් මේ ඔබ මිනිස් සමාජයේ අහන දකින්න කතා බහ එක්ක දේශපාලනය ඔබට සුදුසුයි කියලා ඔබ හිතනවද? ඊටාම බැරෑරුම් ප්‍රශ්නේ. ඉතින් මම මේ ප්‍රශ්නයට මෙන්න මේ විදිහට මුල පුරන්න හිතනවා. මොකද මම දේශපාලනයට අත්පොත් තබන්නේ මගේ පියාගේ පියාගෙන්. මගේ පියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතාමත්ම ආදරයෙන් රැකබලාගෙන එයාගේ මම හිතන්නේ පවුලේ දෙයක් හැටියට පවත්වාගෙන ආපු පක්ෂයක්. ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මගේ තාත්තා මට හැමදාම කියලා තියන්නේ ඔබ මේ පක්ෂයට දෙයක් කරන්න ඕන. අපේ තාත්තා ගොඩක් මෙහෙවරක් කරපු කෙනෙක්. ඉතින් ඒක නිසාම මට මතකයි මම 1976 තමයි උපත ලබන්නේ 1994 මැතිවරණේ මට හොඳට මතකයි 94 මැතිවරණයේදී අපේ තාත්තත් එක්ක මම මට ඡන්දෙවත් නැහැ හැබැයි නමුත් මම තාත්තත් එක්ක පෝලිං බූත් එකට ගිහින් ඉන්නේ ඒ දවස්වල එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ පෝලිං බූත් එකේ වාඩිලා ඉන්න පුළුවන් ඉතින් මටත් ලොකු ආසාවක් තිබුණා තාත්තත් එක්ක පෝලිං බූත් එකේ වාඩිලා ඉඳියා මා විතර පාසලේ තමයි මැතිවරණේ පැවැත්තුනේ අන්න ඒ අවධිය ඉඳලා තමයි මම දේශපාලනයේ ඔය කියන රාමුවට යන්නට මුල් අඩි තිබ්බේ කියලා හිතනවා. ඒ වකවානුව දේශපාලන වශයෙන් ආකුල ව්‍යාකූල තත්ත්වයන් තිබුණාට මහා පරිමාණයෙන් වර්තමානයේ වගේ තත්ත්වයන් උදා වෙලා තිබුණේ නැහැ. මොකද මම හිතන්නේ පාලකයන් ඉතාමත්ම රටට ආදරයෙන් ගෞරවයෙන් ඒ වගේම තමන්ගේ කාර්ය නිසියාකාරව ඉෂ්ට කරන්න සෑම මොහොතකම උත්සාහ කරා. මම හිතන්නේ වර්තමානයේ වෙන විට දේශපාලන ආකුල ව්‍යාකූලතාවයකට පත් වෙලා තියෙනවා. මොකද දේශපාලඥයන් අතින් ගොඩක් දේවල් ගිලිහිලා ගියාද කියලා මට හිතෙනවා. ඉතින් එහෙම වකවානුවක ගොඩක් කලකිරීමෙන් මම හිතන්නේ මම විතරක් නෙවෙයි මුළු සමස්ත රටවැසියම ගොඩක් කලකිරීමෙන් ඉන්න කාලෙක මම මේ දේශපාලනයට නැවත එන්නේ මේ රටට මගේ වෙන්න ඕන සේවයක් අනිවාර්යයෙන් මේ මොහොතේ තියෙනවායි කියන විශ්වාසය මත ඒ වගේම මගේ පියාගේ ඉල්ලීම මත මම දේශපාලනයට ආවේ. මම හිතනවා මට විශාල අධ්‍යක්ෂ සමුදායක් තිබෙනවා. ඒකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හින්දු මාසනයේ හිටිය ප්‍රධාන සංවිධායකතුමත් එක්ක මම දීර්ඝ වශයෙන් දේශපාලන ගමන් මගේ හින්දු මාසනයේ පුරාම ක්‍රියාත්මක කරලා තියෙනවා. නෙළුව නාගොඩ නියාගම තව ඒ වගේම තවලම ඔය කියන සියලුම පාදේශ සභා එක්ක කටයුතු කරලා තියෙනවා. ඊරමතර ලංකා පුරා එතුමන් සමග විවිධ මැතිවරණ අවස්ථාවලදී එතුමාගේ ඉල්ලීම මත වෙනත් ප්‍රදේශවලටත් ගිහිල්ලා එතුමන් සමග මේ මැතිවරණ කටයුතු වලට දායක වෙලා තියෙනවා. ඉතින් මම දේශපාලන වශයෙන් විශාල අත්දැකීම් ලැබලා තියෙනවා. මිනිස්සුන්ගේ සිතුම් පෙතුම් පිළිබඳව, නායකයන්ගේ සිතුම් පෙතුම් පිළිබඳව විශාල අත්දැකීම් ලැබලා තියෙනවා. මම හිතනවා මට ඒ ලබාගත්තු අත්දැකීම් එක්ක මේ ඉදිරි මැතිවරණයෙන් අනුතුරුව මට ජයග්‍රහණය ලබා දුන්නොත් මගේ නෙළුව ප්‍රදේශවාසීන් මට දෙයක් කරන්න පුළුවන් ඒ කියලා මම
මගේ හදවතේ ඇඳිලා තියෙනවා. හොඳයි. ඒක තමයි අපිට වැදගත් වෙන්නේ. මොකද මේ ලෝකේ තියෙන නරකම දේ නරක මිනිස්සු ඉන්නකවත් නරක වැඩ කරන එකවත් නෙමෙයි. හොඳ මිනිස්සු මේ දේවල් දිහා බලාගෙන නිහඬව ඉන්න එක. අනේ මට මේක කරන්න බෑ මේක මට සුදුසු නෑ කියලා හිතලා හොඳ මිනිස්සු මේ දේවල් වලින් ඈත් වෙලා ඉන්න එක තමයි මෙලොකේ තියෙන නරකම දේ. ඒ නිසා හොඳ අය දේශපාලනයට එන්න ඕනේ. සුදුසු අය දේශපාලනයට එන්න ඕනේ. අභියෝග ජය ගන්න ඕනේ. ප්‍රශ්න ගැටළු වලට මුහුණ දෙන්නට ඕනේ. මේ අසීරු මාර්ගයේ ඔබට ගමන් කරන්න හැකියාව තියෙන්නට ඕනේ. ඔබට කවුරුවත් ආලෝකයේ සපයන්නේ නැත්නම් ඔබට පුළුවන්කම තියෙන්න ඕනේ අකුණු එළියෙන් හෝ පාර සොයාගෙන ඔබේ ගමන යන්න. හොඳයි. ඉතින් ඔබ එහෙම ගමනක් ඔබ පටන් අරගෙන තියෙනවා. මේ විදිහ ඔබ හඳුනාගෙන තියෙනවද? ඔබේ ප්‍රදේශයේ ඔබට අවශ්‍ය සම්පත් තියෙනවද? මේ සභාවක් දියුණු කරන්න, ආර්ථිකය ගොඩනංවන්න, සභාවට අවශ්‍ය කරන මුදල් සම්පාදනය කරගන්න ඔබ තුල ක්‍රමවේදයක් තියෙනවද? මේ වෙනුවට මොනවද තියෙන හඳුනා ගැනීම? මූලික වශයෙන්ම මම මේ මොහොතේදී වටිනාම සම්පත එකතු කරගත්තා මගේ කණ්ඩායමට. ඒ තමයි නෙළුව ප්‍රාදේශීය සභාව තුළ මෙතෙක් මා දුටුව දේශපාලන ඉතිහාසය දිහා බැලුවාම බුද්ධිමය දායකත්වය සහිත සභිකයන්ගේ අවශ්‍යතාවයත් මම දුටුවා. ඒ නිසාම මෙවර මැතිවරණ සඳහා නෙළුව ප්‍රාදේශීය සභාවේ කණ්ඩායම සකස් කළේ මම. මම මේ කණ්ඩායමට ඉදිරිපත් කරලා තියෙන්නේ ඉතාමත්ම ඉහළ අධ්‍යාපන සුසුකම් ලැබු කණ්ඩායමක් සහ තරුණ පිරිසක්. මම මේ කණ්ඩායම තුළ මට වඩා වයසින් වැඩි එක් පුද්ගලයෙකු පමණයි ඉන්නේ. අනිත් සියලු දෙනාම මට වඩා වයසින් අඩු ද අධ්‍යක්ෂින් ලැබපු පිරිසක්. ඉතින් එයාත් එක්ක මට දෙයක් කරන්න පුළුවන් කියන එක තමයි මම පළවෙනි සම්පත විදිහට හඳුනගත්තේ මේ මැතිවරණයේදී. මොකද බුද්ධිමය දායකත්වය, බුද්ධිමය පුද්ගලයන්ගේ දායකත්වය, ඒ ශක්තිය මේ සභාවට එකතු කරන එක මූලික සම්පත විදිහට හඳුනගත්තා. ඒ සම්පතත් එක්ක මම මේ සභාව තුළ ගමන් කරද්දී නෙළුව කියන්නේ, නෙළුව ප්‍රදේශය කියන්නේ සාභායක සම්පත් අතින් පරිපූර්ණ ස්වයංපෝෂිත ප්‍රදේශයක්. අර පැරණි කීමලක් තියෙනවා ශ්‍රී ලංකාව නැත්තම් ලංකාවේ ඉවතල ලන දඬුවක් වුවද දළුලා යලි පැලවේ කියන එක. ඉතින් මම හිතනවා ඒ කියන සිද්ධාන්තය මේ නෙළුවට ඉතාමත්ම හොඳින් ඉතාමත්ම ඉහලින් සාර්ථකව ඒ කියමන පසක් වෙනවා නෙළුව නගරේ. ඇත්තම කතාව ලංකාවේ ගොමන ප්‍රදේශයක නොවුනත් හැබැයි නෙළුව ප්‍රදේශයේදී අපිට අනිවාර්යයෙන්ම ඉවතලන දඬුව පැලවෙනවා. ඒ පළවෙනි දේ මොකද හොඳ පසක්, ඒ වගේම හොඳ වාතාශ්‍රයක්, හොඳ පරිසරයක්, ඒ වගේම ස්වභාව සෞන්දර්ය අතින් ගත්තාම අවශ්‍ය විදිහට වැසි ලැබෙනවා. ඔය කියන සියල්ලක් ඉතාමත්ම හොඳින් තියෙන පරිසරයක්. ඒ වගේම සිංහරාජ වනාන්තරය කියන ලෝක උරුමය අපේ ආරම්භ වෙන්නේ මම හිතන්නේ වැඩි ප්‍රමාණයක් සිංහරාජීය ව්‍යාප්ත වෙලා තියෙන්නේ නෙළුව අපේ භූමි ප්‍රදේශයට අපිට අදාළ බලපදේශය තුළ. ඉතින් සිංහරාජය තරම් මම හිතන්නේ සිංහරාජය කියන දේ මේ තා ලොකු ප්‍රයෝජනයක් ගත්තද කියලා. සිංහරාජ වනාන්තරයේ හරහා අපිට දියලි ගණනාවක්, ඒ වගේම ගින්ගඟ නිල්වලා ගඟ, ওই දෙක කලාබසින්නේ මේ අපේ නෙළුව හරහා. ඉතින් ඒ දෙක ඊළඟට ඒ වනාන්තර පසුබිම, ඒරට වනාන්තර තුල තියෙන ශාකවල වටිනාකම. මම හිතන්නේ මේ ශාක කපල විනාශ කරනව නෙමෙයි, නමුත් ඒ වගේම අපිට ප්‍රයෝජන ගන්න පුළුවන් ශාක වර්ග තියෙනවා. විනාශ කරන්නේ නැතුව අර බමරා මලෙන් රොන් ගන්නේ, මල නොතලා අන්‍ය ආකාරයට අපේ සමාජයේ අපේ මිනිස්සුන්ට මේවා ප්‍රයෝජන ගන්න පුළුවන් වටපිටාව මේ තුල තියෙනවා. ඒ වගේම නෙළුව ප්‍රදේශයේ ඒ මේ තියෙන ජලමූල ආශ්‍රය, ඒ වගේම දූවිලි ඇල්ල, ඒ වගේම බ්‍රාහ්මණ ඇල්ල, මේ ආදී සුන්දර පරිසරය සංචාරකයන්ගේ විශාල ආකර්ෂණයක් තියෙනවා. නමුත් ඒ සංචාරකයන්ගේ විශාල ආකර්ෂණය නිසියාකාරව තමයි තන්නේ අරගෙන තියෙයි කියලා නෙළුව ප්‍රදේශයට. මම මූලික වශයෙන් මම දකිනවා මේ සංචාරක ව්‍යාපාරය හික්කඩුව ප්‍රදේශය ගත්තාම හික්කඩුව ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරය සාර්ථක වෙන්නේ හික්කඩුව වෙරළ තීරිය නිසා. ඉතින් නෙළුව ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරය සාර්ථක කරන හොඳම තෝදන්න විදිහට මම දකිනවා මේ සිංහරාජ වනාන්තරය සහ ඒ වගේම සිංහරාජ වනාන්තරය හා එක්වන ජලමූල ආශ්‍රය. ඒත් එක්කම මම තවත් දකිනවා නෙළුව වගා කටයුතු පැත්තෙන්, ගොවිතැන පැත්තෙන් ඉතාමත්ම ඉහළ පෝෂණීය ප්‍රදේශයක්. ඉතින් මට මේ දේවල් ඉතාමත් මනවින් කල්පනා කරන්නයි කරගන්න. සහ කිතුල් සහ කර්මාන්ත. මම ඒකයි කිව්වේ අර වනාන්තර තුල තියෙනවා වනාන්තරට හානි නොකර කරන්න පුළුවන් දේවල් කිතුල් කර්මාන්තය. කිතුල් කර්මාන්තය දැන් ගොඩාක් කඩාවැටලා තියෙනවා. ඉතින් ඒ කිතුල් කර්මාන්තය කඩාවැටෙන ප්‍රධාන කාරණාව තමයි කිතුල් කර්මාන්තය කියන්නේ කිතුල් ගසක් මලක් ඒ කියන මට්ටමට කපන ඒ පැණි ගන්න මට්ටමට එන්න අවුරුදු අඩුම ගානේ 15ක් වෙච්චා. එක පැලයක්
gen preojina arage nivurunama deweni pale roopane wala tiyenno namuth mama dakinne e kitulmal kapana ayawat e kiyana katiyutta abodha karagena tiyenodi kiyala e kitulmale thibena mal tika awasana unata passe etin ihata gamanak gana man hitanne dakkada hituwada yalata therunada nadda eka man hitanne ya kitulma kapana godak durata gammalena samanya duppat janathawa adhyapana athin kathaan godak e පැත්තට යොමු වෙච්ච නැති අය. ඉතින් පාලකයන් දැනගන්න ඕන. පාලකයන්ගේ විදියට අපි මේ ගමන යනවා නම් අපිට හොඳ සම්පතක්. හොඳයි. දැන් ඔබතුමා ඊටාම පැහැදිලි කිරීමක් අපිට කරා ඔබ ප්‍රදේශයේ හඳුනාගත් සම්පත් සහ ඒවා කොහොමද නැසියාකාර භාවිතා කරන්න කියලා. මම හිතන්නේ ඒ වගේම ඒ ප්‍රදේශයේ තියෙන අනිකුත් ඔය ගෙවතු වගා ආශ්‍රිතව ඒ වගේම ඔබතුමා වගාවන් කෙනෙක්. ඒ වගේම මේ පන් සහ වෙනත් ස්වයං රැකියාවලට යොමු වෙන රුක් කලා නිර්මාණ සහ විවිධ දේවල් වලටත් ඔබ ප්‍රදේශයේ හොඳ ඉඩකඩක් තියෙනවා නේද? ඔව් ඇත්තටම සිංහරාජ වනාන්තරය ඊළඟට ගින්කඟ. මම හිතන්නේ නිර්මාණ කරන කෙනෙකුට නම් ගින්කඟේ දවසක් එක දවසක් නාන්න ගියාම එක නිර්මාණයක් හොයාගෙන යන්න පුළුවන් මට්ටම තියෙනවා. මොකද වනාන්තරයේ වැසි කාලයට ගම්වතුර කාලයට කඩාගෙන වැටෙන ගස් කොළන් Ewa atu kabeli ada welle terapi la welle jalai sama ke kawe dila lasan nirmana kerla dino. E nirmana upamantan kerla lasan ke dina puluang kamu dino. Ewa gemai nyelupa desi api gemu nitian ukulo kapana shaka. Nitian ukulo kapana shaka wala manda kerla dino lasan e mulpa detia lasan nirmana sama rakai mene mewa ge mesa sakas kala tino. Ewa ge kene kuda humana wati ina wanang ge de peting hoya gena wanantere yeda wane yeda parisere yeda haniat nokere. Taman te nima ne kerni kere kana puluang tatia tino. Pang waga waga tampa si perni dana ta wasere tihe kada hati liye kada pera mata mata kaya pe ape ni wasa asan ne ma pang waga wak dakan labu ne kale pang waling pang kadul pang malu. Adi de wali spana ne kala me belanda pulata ඒ වගේම නෙළුවේ පැවතුන ඔය මහ පොළොව වගේ අවස්ථාවටත් නෙළුවේ ප්‍රදේශය හැම ගෙනා. ඉතින් දැන් ඒ වගාවන් මම හිතන්නේ දක්නට ලැබෙන්නේ නැහැ. ඔව් මම හිතන්නේ අර ඔබතුමා හොන තැනකට ආවා. දැන් ඒ පන් වගාව සමහරට අතහැරලා තියෙන්න පුළුවන් අතහැරණු කුඹුරු වල නැත්නම් අතහැරණු ප්‍රදේශ වල මේ තවමත් මේ ශාකයේ හොඳින් වර්ධනය වෙලා තියෙන්න පුළුවන්. එතකොට දැන් මේ විදිය අපි දකිනවා අවශ්‍ය සහ අනවශ්‍ය සියලු දේම ලංකාවට ආනයන කරපු කාලේ ටිකක් නතර වෙලා තියෙනවානේ. පුංචි සෙල්ලම් බඩුව සරුංගලේ පවා ගෙන්නපු කාලේ වෙසක් කූඩුව පවා නතර වෙලා තිනවා. ඔන්න දැන් අපිට වෙන දේශීය වෙනද පොළක් සහ මේක විදේශීය වෙනද පොළටත් ඉතාම හොඳයි. මේ පන් ආශ්‍රිත නිර්මාණ නැවතත් අපිට උඩට අරගෙන එන්න පුළුවන්. ඒ වගේම මම හිතන්නේ පන් විතරක් නෙමෙයි මේ තායිලන්තේ වගේ රටවල් වල මේ කෙසෙල් පට්ට වලින් නැත්නම් කෙසෙල් කොළ වලින් වියන රෙදි තමයි ලෝකෙ මිල අධිකම රෙදි විදිහට අපි සලකන්නේ. හැබැයි අපි කෙසෙල් කැන ප්‍රයෝජනයට ගත්තට පස්සේ ඊටු ඒව ගැන හිතන්නේ නැහැ. අපිට මෙතනින් එහාට ඔබ රාජ්‍ය සභාව තුල ඔබේ වැඩපිළිවෙල තුල මේ ආදාය මාර්ග උත්පාදනය කෙරෙහි සහ වෙළඳ පොළ කෙරෙහි ඔබේ අවධානය කොහොමද යොමු වෙන්නේ? ඇත්තටම අපි මූලික වශයෙන්ම මේ සම්බන්ධව විශේෂඥ දැනුම ලබා ගන්නවා. විශේෂඥ දැනුම ලබාගෙන අපි එයාලගේ අපි ක්‍රමවේදයක් සැලැස්මක් සකස් කර ගන්නවා. සකස් කරලා ඒ වගේ වගාවක් කරනවා නම් ඒ අයට අපි අවශ්‍ය වන උපදෙස් සහ බීම් ඒ වගේම ඒවට අවශ්‍ය පොහොර ඒ දේවල් කොහොමද පවත්වාගෙන යන්නේ කොහොමද ඔබට ලාභයක් එන්නේ ඒ කියන දේවල් එක්ක අපි එයාලව ඒ කියන පම්වගා තාක්ෂණික පුහුණුවනේ නිර්මාණාත්මක පුහුණුව ආදීවල් අපි එයාලට ලබා දෙන්න ඕනේ. ඒ මොකද දැනට ඒ දේවල් වලින් ඈත් වෙලා තියෙන ඒ දේවල් වල වටිනාකම දැකලා නැතිකම. මොකද එදාට පන් තිබුණා පන් වෙව්වා. නමුත් දැන් පන් නෑ නිකන් ඉන්නවා. නමුත් පන් වලින් ඒ ගෙතුම් ඒ වගේම මහුන් ගෙතුම් එක්ක හදපු දේවලුත් තිබ්බා. මම දැක්කා ලස්සන නිර්මාණ. ඉතින් ඒ දේවල් පිළිබඳ අධ්‍යයනයක් ඒ වගේම පුහුණුවක් ඒ වගේම ප්‍රවීණත්වයක් දක්වන අයගෙන් සහයෝගයක් අපි ලබා ගන්නවා. එහෙම කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් අපි එයාලට සහයෝග දෙන්න ස්වයං රැකියාවක් විදියට ඒක පවත්වාගෙන යන්න. ඉතින් ඒ පැත්තෙන් නව නිර්මාණයක් තමයි අපිට ඒ වදේශය කරන්න වෙන්නේ. මොකද දැනට ඒ වගේ පසුබිමක් නැහැ. ඈත් වෙලා තියෙන්නේ. තිබුණා හොඳට දැන් නැහැ. නමුත් ඉතාමත්ම හොඳයි. ඉතාමත්ම හොඳයි. මොකද ඒ ප්‍රදේශයට කරොත් අනිත් එක අපි කොහොමත් ප්ලාස්ටික් ඒ වගේම පොලිතින් අපද්‍රව්‍ය අපිට පරිසරයට එකතු කරලා ඔබට දාගෙන කවදාවත් දිරන්නේ නැහැ. වෙයි ඒ දේවල් උනොත් අපිට මිදිලා ගමනක් යන්න පුළුවන්කම මේ වගේ දේවල් සොයාගත්තොත් අපිට හැකියාව තියෙනවා. ඉතින් මම හිතනවා එවැනි අදහසක්
ක්‍රියාත්මක කරන්නත් මගේ අදහසක් හිතේ තියෙනවා. ඉතින් ඒකට තෝතැන්න හදා ගන්න ඕන. ඒකට අවශ්‍ය උපදෙස් ලබා ගන්න ඕන. පළමුව මට ශක්තිය වෙන්න මට බලයක් ලබා දෙන්න ඕන. දැන් අපි සභාවක කොහොමද ආදායම උත්පාදනය කරන්නේ කොහොමද සම්පත් හඳුනා ගන්න කියන එක ගැන කතා කරද්දී ප්‍රධාන වශයෙන්ම මේ තියෙන ස්වභාවික සම්පත් සහ පරිසරය ප්‍රයෝගී කරගෙන නිර්මාණාත්මකව මේ දේවල් වලට අවශ්‍ය දේශීය වෙළඳපොළ විදේශීය වෙළඳපොළ සහ තාක්ෂණික එකතු කරලා කටයුතු කරන ආකාරය ගැන අපි කතා කරා. ඊළඟට අපි දකිනවා බොහෝ වෙලාවට ප්‍රතිසභාවල් යැපෙනවා බදු මත. තමන්ගේ අදාළ ප්‍රදේශයේ බල ප්‍රදේශයේ තුල බදු එකතු කිරීම තුළ තමයි ඔවුන් යැපෙන්නේ විශේෂයෙන්ම මේ බදු වලට අමතරව වෙනත් බලපත්‍ර සහ මේ දේවල් වලින්. හැබැයි එහෙම නැති ප්‍රාදේශීය සභාවත් අපි දැකලා තියෙනවා. ඒ කියන්නේ බලපත්‍ර සෝ බදු මත බලාගෙන ඉන්නේ නැතුව Tamanටම කියලා ඉතා හොඳ ශක්තිමත් ස්ථාවර ආර්ථිකයක් කියන්නේ මධ්‍යම රජයෙන් කිසිම දෙයක් ලබා ගන්න නැතුව දුවන හොඳ ප්‍රාදේශීය සභාව අපිට මුණ ගැහලා තියෙනවා. අපි මේ හෘදේ ටීවී හොඳම රටක් මෙතන මැදිරියෙන් ඉඳලාම අපි එවැනි සභා පිළිබඳව කතා කරලා තියෙනවා. ඔවුන්ගේ අයවැය ලේඛන පිළිබඳව අපි විශ්ලේෂණය කරලා තියෙනවා. ඉතින් ඔබ හිතනවාද ඔබේ බලාපොරොත්තුව දැක්ම එක්ක මේ නෙළුව කියන්නේ හොඳ මං හිතන්නේ දකුණු පළාතේ තියෙන ලොකුම පොලක් තියෙනවා නේද? ලොකුම පොලවල් කීපෙන් එකක් තියෙනවා. එතකොට මේ බදු ආදායම් පිළිබඳ බදු වැඩි කරනවාද මේ දේවල් කරගන්න කොහොමද කරගන්නේ? අපි අනිවාර්යයෙන්ම පාදේශ සභාවක් තුල මගේ කොහොමත් අදහස තියෙන්නේ අපිට කොහොමත් සිදු කරන්න වෙන්නේ මේ පාදේශ සභාවේ මම සභාපති විදිහට මගේ කණ්ඩායම පළයට ඇවිල්ලා මම සභාපති වුණොත් කොහොමත් අපිට සභාව තුල උපයලා තමයි සභාව ගොඩනගන්න වෙන්නේ. ඉතින් ඒකෙදි අපිට දැනට ලැබෙන බදු ක්‍රමයේ එකපාරට වෙනස් කරන්න බෑ. මොකද ඒ වුණොත් බදු ප්‍රතිපත්තිය වෙනස් වෙනකොට මහජන විරෝධයක් වෙනවා. ඉතින් ඒක නිසා අපි බදු ගන්න ඕන අර බඹර මලෙන් රොන් ගන්න ක්‍රමයට. මොකද මේ බඹර මලෙන් රොන් ගන්නවා දිනපතාම අදත් ගන්නවා හෙටත් ගන්නවා අනිද්දාත් ගන්නවා සමහරට ඒ මලෙන්ම ලබ මල් නැත්තම් ඒ මලෙන්ම මොන රොන් ගන්නවා. හැබැයි ඒ මල තලන්න නැතුව රොන් ගන්නවා. ඉතින් ඒ වගේ අපි බදු ක්‍රමයක් අනුගමනය කරන්න ඕනේ. මිනිස්සු තලා බෙලා හෙලා නැතුව අපි ඒ දැනට තියෙන අපිට ආදායම් මදි නම් අපි අලුත් ආදායම් මාර්ග කරා යනවා. අලුත් ආදායම් මාර්ග කරා ගිහිල්ලා සභාවේ ආදායම් වැඩි කරගන්නවා. සභාවේ ආදායම දිනෙන් දින වැඩි කරගන්නවා. ඒකට අපි නොයෙකුත් ක්‍රම අනුගමනය කරනවා. මොකද දැම මගේ අදහසක් තියෙන්නේ ඒ බදු ප්‍රතිපත්තිය තුළ මිනිස්සුන්ට පීඩන දැනට නෙළුවේ මහජන පොළ විශාල පොළක් මතන්නේ දිනකට කඩ කියන්නේ වෙළඳ ව්‍යාපාරිකයෝ කඩ පවත් කරන සාමාන්‍යයෙන් 300කට කිට්ටු වෙන කඩ සංඛ්‍යාවක්. එතකොට දැනට දූවිලිඇල්ල කියන ස්ථානයෙන් ටිකට් එකක් අය කරනවා. ඊළඟට නෙළුවේ ළමා උද්‍යානය, ඊළඟට ක්‍රීඩා පිටිය ඒ වගේ ස්ථාන, ඊළඟට ශ්‍රවණාගාරය ලබා දීලා ලබා ගන්න මුදල් තියෙනවා. ඉතින් ඔය දේවල් මම හිතන්නේ අපිට දීර්ඝ සංවර්ධනයක් විශාල සංවර්ධනයක් කරා යන්න මදි වේ. ඉතින් ඒක නිසා අපි අලුත් ක්‍රම මේ සඳහා යොමු කර ගන්න ඕනේ. ඒකට මම මූලික වශයෙන් ඉලක්ක කරගෙන තියෙන්නේ පළමුවෙන්ම පළවෙනි වසර ඇතුළතම සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න ක්‍රමවේදය සකස් කරන සංචාරක ආකර්ෂණය ඇති වෙන ආකාරයේ වැඩපිළිවෙළ සකස් කර ගන්න ඕන. ඒක ප්‍රචාරණය ලබා දෙනවා. සංචාරකයන්ට මේ ප්‍රදේශයට පැමිණනාන් පස්සේ ආරක්ෂිතව පහසුකම් සහිතව ඉන්න පුළුවන් වටපිටාවක් හදලා දෙන්න ඕන. සහ එයාලට ආරක්ෂාව දෙන්න ඕන. එයාලට අවශ්‍ය පහසුකම් නගරය තුල පවා තියෙන්න ඕන. අවශ්‍ය මිලදී ගැනීම නගරය තුල තියෙන්න ඕන. ඒ වගේ පැතිවලින් අපිට මේ නෙළුව නගරයේ නෙළුව පාදේශ සභාව තුල ආදායම් වැඩි කරගන්න පුළුවන්. අපි විශ්වාස කරනවා ඔබ ඒ බලාපොරොත්තු වන ආකාරයට කෙටි කාලීනව ඉතාම ක්ෂණිකව ක්‍රියාත්මක කළ යුතු දේවල් එලාට මධ්‍ය කාලීන දිගු කාලීන කියලා මේ ඔබේ වැඩපිළිවෙල ඔබේ වසර ගණනාවට අදාළව ඒ ඔබ නිර්මාණය කරගෙන ඒ කරගෙන යන වැඩපිළිවෙල මත මම හිතනවා අපිට ඉතාම හොඳ සතුටුදායක විදිහේ දේවල් අහන්න ලැබුණා. ඒ වගේම දැන් අපි ආදායම් උත්පාදනය කරනවා වගේම සභාවක් හැටියට ගොඩනැගීමේදී සභාවක් විතරක් නෙවෙයි පුද්ගලයෙක් හැටියට උනත් රටක් හැටියට උනත් අපි ගොඩනැගෙන්න නම් අපේ අනවශ්‍ය වියදම් අඩු කිරීම සහ අපි තාක්ෂණයේ වැඩිපුර භාවිතා කරලා අපේ කටයුතු පහසු කරගැනීම. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් මේ දැස්වල විදුලි බලය කියන එක අපිට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් සභාව ලොකු විදුලි බිලක් දරනවා ඇති. මම හිතනවා මාසිකව ඉතාම අධික මිලක් දරනවත් ඇති. අපිට මේ දේවල් අඩු කරගන්න අපේ අපි කරන වියදම් අඩු කරගන්න අපිට මොනවද පහසු කරගන්න පුළුවන් දේවල් ටිකක් ඔබ යෝජනා කරන දේවල් මොනවද? මූලික වශයෙන්ම විදුලිය ගැන කතා කරගම එකපාරටම මට මතක් වෙන්නේ පහුගිය වකවානුව ලංකාව පුරා අකණ්ඩ පවර් කට් එක නැ විදුලි විසන්ති කිරීම සිදු වුණා. ඒ විදුලි විසන්ති කිරීම සිදු වෙන කාලවකවානුව තුළ මම හිතන්නේ දැඩි ලෙස පීඩාවට පත් නොවුණු ප්‍රදේශයක් තමයි නළුව සහ තවලම.
Mukada viduli kuda viduli balagar deka mei padeshe pavidino e viduli balagar waling apida viduli sabio nisa apida akanda viduli kapieng walda yana unien he namut mamada kalatin e viduli balagar deka mahatalatina putkil kanche de dinek tama yavila e viduli balagar deka yama itikar namut mei viduli balagar deka apida sampata mei mote sampata namut e viduli balagar deka de vitarat mei nali watur tin apida tawat විදේශ රටක් හෝ එහෙම නැත්නම් මේ බැංකුවක් හෝ දෙයක් සම්බන්ධ කරගෙන අපිට පුළුවන්කම තියෙනවා මම හිතන්නේ නෙළුවට නෙවෙයි මේ ගාල්ල දිස්ත්‍රික්කයට ජල විදුලිය සපයන්න පුළුවන් තරම් ශක්තියක් ගන්න පුළුවන් අකණ්ඩ අකණ්ඩෝම ජලය ගලා බැස යන ප්‍රදේශයක් තමයි ගින්ගඟ. ඉතින් මේක අපිට නිර්මාණය කරන්න පුළුවන් මේ 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 වගේ දේවල් වලින් අපි ප්‍රයෝජන නොගන්න නිසා අපිට මේ වගේ තත්ත්වයන්ට මුහුණ පාන්න සිද්ධ වෙලා තියෙනවා. මෙත් එක තාප බලාගාර වලින් ගල්ලංගුරු ගෙනල්ලා මේ රටේ විදේශ විනිමය අපේ රටට ඉදිරි කර ගන්න ඕන දේවල් මේ රට තුල තියෙන සම්පත් ප්‍රයෝජන නොගැනීම නිසා මහා අපරාධයක් දක්වා ගිහිලා තියෙනවා කියලා මට හිතෙනවා. ඉතින් මේ දේවල් මේ දැකදැක අපිට මේවෙන් ප්‍රයෝජන නොගෙන අපේ වෙනත් පහසු ක්‍රියාමාර්ග ඔස්සේ යන එක මම හිතන්නේ අපේ රට ගැලපෙන්නේ අපේ තියෙන සම්පත් ප්‍රයෝජනට ගන්නවා නම් විදුලි බලය උත්පාදනය කරන හොඳම වටපිටාවක් මේ නෙළුව සහ තවලම පමණක් නෙවෙයි මේ ගින්ගඟ කලා වසින ගින්තොට දක්වා විදේශවල අපිට ඒ කටයුත්ත කරගැනීමේ හැකියාව තියෙනවා. මූලික වශයෙන් සභාවක ඉදිරියට ගත්තාම මගේ මූලික අදහසක් තමයි නෙළුවට අවශ්‍ය විදුලි බලය නෙළුවම නිෂ්පාදනය කරගන්නවා කියන අදහස මගේ හිත තුළ තියෙන මගේ වැඩසටහන තුළ තියෙන ඉතා ප්‍රබල වටිනාම කාරණාවක් හැටියටත් මම දකිනවා. හොඳයි ඒ වගේ මේ දෙයියනි කියලා අපිට දවස් 365 මීර පායනවා නේද අපිට මේ පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව ඇයි අපි අවධානය යොමු කරන්නේ නැත්තේ පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධව ගත්තාම පස්සේ සාමාන්‍යයෙන් අපි වාසය කරන හින්දුම සහ නෙළුව ප්‍රදේශයේද මම හිතන්නේ ඉතාම ලොකු වාසි නොවෙන්න පුළුවන් මොකද අකණ්ඩවම වැසි තත්වයන් පවතින නිසා නමුත් ඔය පාලං මේ පාරවල් අද්දර විශේෂයෙන්ම highlight يعني ලෑම් විදුලි පහන් මම හිතන්නේ ප්‍රදේශයේ පුරාම දැන් ඉතාම අඩුවෙන් තියෙන දැනට ඉතාම අඩුවෙන් තියෙන අවශ්‍ය හැබැයි අපිට අවශ්‍ය ප්‍රමාණයම දෙන්න පුළුවන් නේද විදුලි පහන් ප්‍රමාණයම දෙන්නත් පුළුවන් ඒ වගේම අපිට පාර සම්පූර්ණයෙන්ම ආලෝක කරන්න පුළුවන් මට්ටමක අපිට පවතින පුළුවන් මොකද මේකට අපිට අර පුනර්ජනනීය බලශක්තිය තුලින් අපිට පුළුවන් ඒ ලයිට් කණුවක් නැත්නම් ලයිට් කණුවක් නම් ඒ විදුලි පහන අපි දැල්වන ස්ථානයේම අපිට පුළුවන් අර සූර්ය පැනලය සවි කරලා සූර්ය පැනලය තුලින් ඒ බල්බය රැයට පත්තු කරන්න අවශ්‍ය විදුලිය උත්පාදනය කර ගන්න. ඒ වගේම ඒ දේ අපිට ප්‍රදේශය පුරාම ක්‍රියාත්මක කරන්න පුළුවන්. එතෙන්දී මම දකිනවා අර ජාතික විදුලි බල පද්ධතියට අපි යන අමතර වියදමක් එතනින් මගේ හැරෙනවා සහ නමුත් ඒ පුනර්ජනනීය බලශක්තිය සූර්ය පැනල සකස් කිරීමේදී ගැලපෙන සූර්ය පැනල සහ තාක්ෂණික අතින් ඉහළම සූර්ය පැනල ගෙන්වා ගැනීම කළ යුතුයි. මොකද දිගින් දිගට සූර්ය පැනල සවි කරන්න සිදු වුණොත් ළඟ ළඟ ඒවා විසන්ධි වීම සිදු වෙනවා නම් ඒ දේවල් වලින් අපිට හානියක් සිදු වෙන්න පුළුවන්. ඒක නිසා අපි ඒ තාක්ෂණික සහාය හරියටම අරගෙන තමයි ඒ දේ කරන්න ඕනේ. ඒ දේවල් වලින් අපිට මේ ඒ ප්‍රදේශයට නෙළුවට නෙවෙයි මේ මුළු ලංකාවටම විශේෂයෙන් හම්බන්තොට වගේ දිස්ත්‍රික්කවල මම හිතන්නේ ලංකාව අපි නෙළුව ගැන විතර මේ කතා කරන්නේ. නමුත් මේ ලංකාවටම ඔය කියන ශක්තිය ව්‍යාපෘති ඉතාමත් ප්‍රයෝජනවත් ව්‍යාපෘතියක්. ඒක අපි කරන්න මොන දෙයක් හැබැයි වෙන්නේ නැද්ද කියලා හිතනවා. නෙළුවට ආදාහනාගාරයක් තියෙනවද? නෙළුවට ආදාහනාගාරයක් ඉදිරියමින් පවතිනවා. නෙළුවට ආසන්නයමත් ආදාහනාගාරයක් තියෙනවා. දැන් අපි ප්‍රාදේශීය සභාවක ව්‍යවස්ථාව ගත්තත් ප්‍රාදේශ සභාවක සභාපතිවරයාගේ බලතල විශේෂයෙන්ම විධායක බලතල රටේ විධායක බලතල තියෙන්නේ එතනටයි ජනාධිපතිවරයාට සහ ප්‍රාදේශ සභාවක සභාපතිවරයාට. එතකොට සභාපතිවරයා සහ අපි ඇත්තටම මේ මන්ත්‍රීවරු කියලා කියුවට මන්ත්‍රීවරු කියලා තනතුරක් නැහැ. ඉන්නේ සභිකවරුන්. ඉතින් සභාපතිවරයා සහ සභිකවරුන් එකතු වෙලා වුන් ඇත්තටම මේ සභිකවරුන්ට දේශපාලන පක්ෂිකුත් නැහැ. ඔබ සභිකවරුන් පමණයි සභාව නියෝජනය කරන්නේ. ඉතින් අපි මේ හදාගත්ත ක්‍රමවේදයක් ඔස්සේනේ අපි මේ පක්ෂවලට බෙදලා මෙහෙම කටයුතු කරන්නේ. නැත්නම් මේ ගම හදපු තැනමටම අලුත් අර්ථකථනයක් මේ ප්‍රාදේශීය සභාව කියලා ලැබිලා තියෙන්නේ. දැන් කොහොම වුණත් අපි දන්නවා මේ විශේෂයෙන්ම මේ තොටිල්ලේ සිට සොහොන්කොත දක්වා වගකීම් ටික ප්‍රාදේශීය සභාවට පැවරෙනවානේ. තාත්ත කෙනෙක්ගේ වගකීම් ටික
Then mama itu mana mevidi hiujan, aku dahernya kudheri kiuoting. Then dina patama, apé misalnya nih meseling apé dirana sahan odirana kasalai ibat kerana. Then neluwa kianne arapaki apé gua me loko welanda polakti ena tenak pola asri to ita misalnya kotesak meva ikutuena mati, kuno kasalai ikutuena mati. Itu udah mede balu aldi me kasal wargi kerana keroting, dirana no dirana plastik, politin, cardboard mevidi itu wargi kerana keroting. Apé dina patama ho sati ekor sari aku mede bal miladi iganne sabahaing niwasete ක්‍රමවේදයක් හදලා නැත්නම් ඒ අදාළ ප්‍රදේශ වෙන් කරලා ඒ අදාළ ප්‍රදේශ තුල ලෑන්ඩ් මාස්ටර්යක් වගේ යොදවලා මේ දේවල් එකතු කරලා එකතු කරන තැනක් ප්‍රතිචක්‍රීකරණය තැනක් කරන හදලා මේ දිරන කසල ටික ඔබට පුළුවන් කොම්පෝස්ට් බවට පත් කරගන්න. අර නොදිරන ඒවා මිලදී අරගෙන ඒවා කිරලා ඒ දේවල් බාර දෙන්න පුළුවන්. එතකොට ඒ අදාළ හැම නිවසකටම පොතක් නිකුත් කරාම ඒ නිවසෙන් නිකුත් කරන කසල වලට මිලක් නියම කරාම ඒ මුදල් ඔවුන්ට නොදැනීම ඔවුන්ගේ ගිණුම් වල තැන්පත් වෙනවා. එතකොට ඒ නිවසේ යම් අවශ්‍යතාවයකදී පරිපණම් ගෙවීමකදී එහෙම නැත්නම් මරණයකදී වගේ කටයුතු වලදී ඔවුන්ට නොදැනීම ඔවුන් සතුව තැන්පතුවක් තියෙනවා. සභාවට කරදරයක්වත් නැහැ. මේ මිනිසුන් ෆෝර් කරදරයක්වත් නැහැ. මේ යෝජනාවල් ගැන ඔබතුමා මොකද හිතන්නේ? ඉතාමත්ම හොඳ යෝජනාවක්. Mamitane ape wagi pedeshe ke visheshema kasal pati jakri karna pada pili welap mamitane danda kriat mukwene nehe. Iwa gemai kasal behar karna nisi pili welogut dana tanan dapin na tane. Iting apida esan daha krama wedia sakas kara gato iwa gemai niwa aso welap behar karna kasal iwa apida kutu kara gena. Vishala wia putia dakwa yana bulang. Itendi අපිට අර ඔබතුමියගේ ඔය වගේම ඒ අයට යම් ඉතිරියක් ඒ අපි ඒක ඉතාම ක්‍රමවත් සලස්මක් සභාව තුළින් සකස් කරන්න ඕන. එහෙම සකස් කළා එහෙම කරගත්තොත් අපිට අපේ ප්‍රදේශයේ වගාවන්ට අවශ්‍ය කොම්පෝස්ට් ලබා ගන්නත් පුළුවන්. අර නිවසියන්ට යම් කිසි මුදලක් අතර ලැබෙන ක්‍රමවේදයකට සැකසෙනවා. එතකොට අපි දිනපතා හෝ එහෙම නැත්නම් dina හතරක් පහක් වගේ කාලයක් තුලට ගියත් ඒ තමන්ගෙන් බැහැර වෙන කුණු ටිකටත් මුදලක් තමන්ට ලැබෙනවා. ඉතාමත් හොඳ යෝජනාවක්. මේ කසල බැහැර කිරීම සම්බන්ධ මේ යෝජනාව මම හිතන්නේ ඉතාමත්ම වැදගත් යෝජනාවක්. මේ ප්‍රදේශයට අත්‍යවශ්‍ය යෝජනාවක්. ඒදුර වාසික කිහිපයක් තියෙනවා. ඉතින් මම අනිවාර්යයෙන්ම මේ යෝජනාව ක්‍රියාත්මක කිරීමට මම පත් වුණහොත් මම සභාපතිවරයා විදිහට පත් වුණහොත් මට මේ දේ ක්‍රියාත්මක කරන්න මගේ හිත තුල තිබුණු දෙයක් නමුත් මට අවස්ථාවක් ලැබුණේ නැහැ මට ලැබුණොත් මම ඒ දේ ඉතාමත්ම මැනවින් කළමනාකරණය කරලා නෙළුව ප්‍රදේශවාසීන්ට පෙන්වා දෙනවා දැන් අපි ඔබ හොඳ වැඩපිළිවෙලක් අපිට සභාවට යෝජනා කරා දැන් මේ ආර්ථික වශයෙන් මේ වගේම අධ්‍යාපන හා සංස්කෘතික වශයෙන් උත් ඔබ තුල යම් වැඩපිළිවෙලක් තියෙනවද අධ්‍යාපනික වශයෙන් වැඩපිළිවෙලක් මම සකස් කරලා තියෙනවා ඒකට ප්‍රධාන හේතුව තමයි නෙළුව ප්‍රදේශය ගත්තාන් පස්සේ වතු ආශ්‍රිතව ජීවත් වෙන වටපිටාවක් බොහෝ දුරට තියෙනවා ඒ වගේම අධ්‍යාපනය පාසල් අධ්‍යාපනය හදාගැනීම ඉතාමත්ම කෙටි කාලයකින් නවතා දැම්පුවයි බොහෝ පිරිසක් ඉන්නවා බොහෝ දුරට පාසල් අධ්‍යාපනය නොලබපුම අයත් ඉන්නවා ඉතින් එහෙම වටපිටාවක අපිට හොඳ සමාජ සංස්කෘතික සහ ගෞරවනීය සමාජ වටපිටාවක් සකස් කරගැනීමේ අපහසුතාවයක් තියෙනවා ඒක නිසා මූලික වශයෙන් මගේ කාලය තුල මම විශේෂයෙන්ම සියලුම දෙනාට අධ්‍යාපනය 13 වසරක අධ්‍යාපන ක්‍රමයේ නෙළුව පාදේ සභාව තුළ අනෙකුත් ඒ අධ්‍යාපන අමාත්‍යාංශය හා සම්බන්ධ ආයතන හා එකතු වෙලා ඒ අනිවාර්ය 13 වසරක අධ්‍යාපන ක්‍රමය සියලු දෙනාට සාධික කරන වැඩපිළිවෙළක් කරගෙන යනවා ඒ වගේම විශේෂ අවශ්‍යතා ඇති දරුවන් විශාල පිරිසක් ඉන්න ප්‍රදේශයක් ඒ විශේෂ අවස්ථා ඇති දරුවන්ට අනිවාර්යයෙන්ම අධ්‍යාපන ලබා ගත හැකි ගත යුතු ලබා දිය යුතු ක්‍රමවේද සකස් කළ යුතුමයි ඉතින් ඒක මගේ හිතේ තියෙනවා ඒ දෙත් මම අනිවාර්යම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා මොකද අධ්‍යාපනය තුල තමයි ප්‍රදේශයට වැඩදාය පුද්ගලයෝ ඒ වගේම විනයවත් සුසික්ෂිත මිනිස්සු බිහි වෙන්න. ඉතින් අධ්‍යාපනය නොමැති පිරිසක් එක්ක සමාජ ජීවිතයක් ගත කිරීම අපිට පමණක් නෙවෙයි ප්‍රදේශයේ නෙවෙයි ලාංකිකයන්ට රට තුළ ලොව තුළ කිසිම කෙනෙකුට අධ්‍යාපනය අඩු කෙනෙක්ගේ ජීවත් වෙන්න බැහැ. ඉතින් ඒක නිසා මූලික වශයෙන් අපි හොඳ අධ්‍යාපනයක් ලබා ගන්න වටපිටාවක් නෙළුව තුළ නිර්මාණය කරන්න ඕන. විශේෂයෙන් දහම්පාසල් අධ්‍යාපනය. ඒ වගේම අධ්‍යාපනය ලබන්න ආර්ථික දරිද්‍රතාවලින් පිරෙන බොහෝ පිරිසක් ඉන්නවා. එයාලට අපි ක්‍රමවේද සකස් කරන්න ඕනේ. ඒ දරුවන්ට අධ්‍යාපන ලබා දෙන්න ක්‍රමවේදයක්. ආර්ථික පවතා නිසා අත්හැරනවා නම් එයාලට යන්න අධ්‍යාපන ලබන්න ක්‍රමවේදයක් අපි යුතුයකමක් අපේ අධ්‍යාපන අමාත්‍යාංශය එකතු වෙලා
දේවල් කරන්න මගේ කාලය තුල මම අනිවාර්යෙන් කටයුතු කරනවා. හොඳයි. මම හිතනවා අපි හොඳ වැඩපිළිවෙලක් පිළිබඳව කතා බහ කරා. දැන් අපි කියමු නේද දැන් මේ ඔක්කොම කරන්න නම් ඔබව බලයට පත් කරන්න නම් කොහොමද ඒ ක්‍රමවේදික මේ ඉදිරි මැතිවරණයේදී අපි කොහොමද කියන්නේ ඡන්දදායකයෝ ඔබේ ප්‍රදේශයේ අයට කොහොමද මේ මැතිවරණයට ඔබට උදව් කරන්න පුළුවන් වෙන්නේ? මෙවර තියෙන 2023 පළාත් පාලන මැතිවරණය දැන් අලුත් අර මේට 2018 වර්ෂයේ පැවතිච්ච ක්‍රමයම තමයි මේ වර්ෂයේදී පවතින්නේ. මිශ්‍ර සමානුපාතික ක්‍රමය තමයි මේ මේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට 60%ක් පත් වෙන්නේ කොට්ටාෂ මට්ටමින්, ඉතුරු 40% පත් වෙන්නේ සමානුපාතික ක්‍රමයට. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම නෙළුව ඡන්ද බලව දේශයේ කොට්ටාෂ 10ක් තියෙනවා. ඒ කොට්ටාෂ 10න් වැඩි කොට්ටාෂ ගණනක් ජයග්‍රහණය කරන පක්ෂය තමයි ජයග්‍රහණය කරන්නේ. ඒක නිසා මම මගේ ආදරණීය නෙළුව ප්‍රදේශයේ ජනතාවගේ ඉල්ලා සිටින ඔයගම නෙළුව ප්‍රදේශයේ ජනතාවට සම්බන්ධ පිට ප්‍රදේශවල පදිංචිලා ඉන්න අයගෙන් ඉල්ලීම් කරනවා. මම අත ලකුණෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත ලකුණෙන් මම ඉදිරිපත් වෙලා ඉන්නේ. අත ලකුණ ජයග්‍රහණය කළ දෙන්න. අත ලකුණ ජයග්‍රහණය කළහොත් නෙළුවේ ඔබ ජයග්‍රහණය කරනවා. ඒ කියන්නේ මේසරේ අංක එහෙම නැහැ. එහෙමද? අංක භාවිතයක් නැහැ. අත ලකුණ ඉදිරියේ කතික යොදන්න විතරයි තියෙන්නේ. ඒක ප්‍රමාණවත්. ඔව්. ඡන්ද නාම ලේඛනය තුල තියෙන පක්ෂවල සලකුණ පමණයි. ඉදිරියේ කොටුවක් තියෙනවා. ඒ කොටුවේ එක කතිරයක් පමණයි සටහන් කරන්න තියෙන්නේ. වෙනත් කතිර සටහන් කරවොත් කතිර කීපයක් සටහන් කරවොත් වෙනත් ස්ථානවල අවලංගු වෙනවා. ඉතින් ඒක නිසා අත ඉදිරියේ ඔබේ වටිනා ඡන්දය සලකුණ කරලා ඔබේ ප්‍රදේශයට වටිනාකම ලබා ගන්න මට වටිනා අවස්ථාවක් දෙන්න කියලා ඉල්ලා සිටිනවා. හොඳයි. ඒ තින් අපි බලාපොරොත්තු වෙනවා ඔබට අවශ්‍ය කරන ශක්තිය සහයෝගය ප්‍රදේශවාසී ජනතාව ලබා දෙවි කියලා. දැන් බැරි වෙලාවත් සන්ධානගත වෙන අවස්ථාවක් ආවොත් ඔබ සුදානන්ද ඔබට යම් පිරිසක් එකතු කරගෙන සන්ධානයකට යන්න උනොත් අනිවාර්යයෙන්ම මම බොහෝ දුරට හිතනවා මෙවර මැතිවරණය ගොඩාක් පියාකුලයි. අද මේ කාලවකවානුව තුල නෙළුව ප්‍රාදේශ සභාව විතරක් නෙවෙයි සමස්ත රට පුරාම ව්‍යාකූල තත්ත්වයක් තමයි තියෙන්නේ. දේශපාලන වශයෙන් අස්ථාවර සභාවක් පේන්න තියෙන්නේ. කිසිදු පක්ෂයකට විශේෂ ස්ථානයක් හිමි වෙන බවක් පැහැදිලි නැහැ. ඉතින් එහෙම වුණොත් යම්කිසි විදියකින් අපිට සභාවේ පූර්ණ බලය ලබා ගන්න බැරිනොත් තනි බලයක් පිටවා ගන්න බැරි වුණොත් අපිට සිද්ධ වෙනවා වෙනත් කණ්ඩායමක් හෝ එකතු කරගෙන සභාවේ සභාව පිටවන්න. ඉතින් ඒ අවස්ථාවේදී මම කල්පනා මම බලනවා මෙතෙක් නෙළුව පාදේශ සභාව තුළ කටයුතු කරපු හිටපු මන්ත්‍රීවරු සභාපතිවරු ඒ අයත් ඉන්නවා. එයාලා ලොකු මෙහෙවරක් කරපු පිරිසුත් ඉන්නවා. ඊට පස්සේ ඒ අයත්ගෙන් මම කල්පනා කරලා බලනවා ඉතින් මේ මොහොතේදී කවුද මට එකතු කරගන්න පුළුවන් මේ ගමනට. මට වැඩි බලයක් ආවොත් මට අවශ්‍ය නම් පොඩි ප්‍රමාණයක් එකතු කරගන්න ඒ ශක්තිය මම පාදේශ සභාව තුළ ගන්න බලාපොරොත්තු වෙනවා. නමුත් මම හිතනවා ওই ගමනට මම වමේ පක්ෂයන් නම් එකතු කරගන්නේ නැහැ. මොකද වමේ පක්ෂයත් එකතු කරගත්තොත් මම හිතන්නේ මට සභාව පවත්වාගෙන යන්න පුළුවන් කමක් ලැබෙයි කියලා. මොකද දැකලා තියෙන අහලා තියෙන මගේ ඇත්තකින් දැකපු වටපිටාව තුළ විවේචනයන්ට පමණක් ඉඩකඩ ලබා දුන්නු පිරිස් එක්ක ඒක රාශි වෙලා වැඩක් කරන්න තියෙන කාල වේලාව අහිමි කරගන්න මම කැමති නැහැ. ඒ නිසා මම යම් කිසි විදියකින් මට තනි බලයක් නොලැබෙනහොත් මේ මොහොතට ඒ මගේ අදහස් පිළිගන්න කැමති, මගේ ප්‍රතිපත්තිය මගේ වැඩපිළිවෙල පිළිගන්න කැමති කණ්ඩායමක් එක්කද කියලා මම සභාව පිළිගන්නවා. හොඳයි. මං හිතනවා අපි බොහෝ දේවල් කතා කරා, සභාව පිළිබඳව කතා කරා, ඔබේ ඉදිරි වැඩ පිළිපෙළ පිළිබඳව කතා කරා. දැන් අපි ඔබ මොනවද සභාව වෙනුවෙන් කරන්න කියලානේ කතා කරේ ජනතාවක් හැටියට. පොදුවේ ඔබට ඉතාම කෙටියෙන් පිළිතුරක් දෙන්න අපිට. අපි මේ රටේ එහෙම නැත්නම් අපි තනිව පුද්ගලව හැටියට අපිට මොනවද රට වෙනුවෙන් කරන්න පුළුවන්? අනිවාර්යෙන්ම අපි මේ මොහොතේදී හැම කෙනාම විශේෂයෙන්ම හිතා බැලිය යුතු කාලයක් උදා වෙලා තියෙන්නේ. මොකද මම ගෙයින් ගේට යන අවස්ථාවන්ගේ ගොඩක් අයගේ කලකිරීම සහක ස්වභාවයක් දක්න ලැබෙනවා. මම නම් කාටවත් ඡන්ද දෙන්නේ නැහැ. මම ඡන්ද වීස කරනවා, ඡන්ද කුරුටු ගන්නවා, නොඑක ආකාර දේවල් කියනවා. නමුත් සියලු දෙනා කල්පනා කළ යුත්තක් තියෙනවා. මේ ඡන්දය කියන එක පාවිච්චි කරලම තමයි ඔබගේ මනාපය හෝ අමනාපය ප්‍රකාශ කරන්න අවශ්‍ය වෙන්නේ. ඡන්දය පාවිච්චි නොකර සිටීම කියන්නේ ඔබ අර යම් කිසි විදියකින් ඔබ බලාපොරොත්තු නොවන පිරිසක් අන්න බලයට කියන ක්‍රමවේදයක් තමයි ඔබ ඡන්දය පාවිච්චි නොකර සිටීම කියන්නේ. අවශ්‍ය වෙන එක ඡන්දයක් හරි වැඩිපුර තිබීම තමයි මේ අද ක්‍රමේ පවතින ක්‍රමේ වර්තමාන ක්‍රමවේදය තුළ. ඉතින් ඔබගේ ඡන්දය පාවිච්චි නොකර සිටීම කියන කලකිරීමක් නිසා හෝ ඔබ තවත් විනාශයක් ළඟා කර දිනවා. ඒ වගේම ඔබගේ වටිනා ඡන්දය බුද්ධිමතුන්ට පාවිච්චි කරන්න, බුද්ධිමත්තයට ඉඩකඩ ලබා දෙන්න, ඒ වගේම රට තුළ වැඩ කරපු අයට අවස්ථාව ලබා දෙන්න,
අලුත් දේවල් අලුත් තැන් වලින් හොයාගෙන යන්න යන්න එපා. විදේශ විනිමය ගේනවා කියන එක රටට අත්‍යවශ්‍යම කාරණාවක් බව හිතන්න. විදේශ විනිමය ලබා ගන්න පුළුවන් කණ්ඩායමක් එක්ක එකතු වෙන්න කියලා කියන්න. ඒ වගේම යම් කිසි වේදිකෙන් ඔබ කබලෙන් ලිපට වැටෙන ක්‍රියාව ක්‍රියාවලියකට නම් හිතකට යොමු කරලා තියෙන්නේ. ඔබ නැවතත් හිතා බලන්න කාටද මේ රට ගොඩනගන්න අපිට වර්තමානයේ අවශ්‍යම විදේශ විනිමය ගේන්න පුළුවන් කණ්ඩායමක් එක්ක එකතු වෙන්න. මේ මම කියන්නේ මටම කියලා. නමුත් ඔබ මේ රට දිනු කරන්න අපිට ජාත්‍යන්තර සහයෝගය අවශ්‍යමයි. ජාත්‍යන්තරය දිනා ගන්න පුළුවන් කණ්ඩායමක් ජයග්‍රහණය කරන්න කියලා ඉල්ලීමක් මම කරනවා. කලකිරෙන්න එපා. ඡන්දය අනිවාර්යෙන් දෙන්න. ඔබ නමෙන්දට උදේන් ඡන්ද මධ්‍යස්ථානට ගිහිල්ලා ඔබගේ වටිනා ඡන්දය පරමාධිපත්‍ය අයිතිය අනිවාර්යෙන්ම සුරකින්න. ඔබගේ වටිනා ඡන්දය ලබා දෙන්නේ කියලා තිල්ලා සිටිනවා. සීලම දෙනා ඒ වෙනුවෙන් මම හිතනවා මේ මොහොතේදී ක්‍රියාත්මක වෙන්න ඕන කියලා. බණ්ඩානායක ශ්‍රීමතානන් සංඝ වෙද ගොවි ගුරු කම්කරු කියන මෙන්න මේ කණ්ඩායම් පංචමහා බලවේගය එකතු කරගෙන මේ රටේ මහා බලවේගයක් ගොඩනැගුවා. ඒ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන බලවේගය. ඒතර මේ බලවේගය වටේ එකතු වෙලා හිටියේ දේශීය චින්තනය, ශක්තිය, ඥාණය සහ ඔබ කියවාගේ බුද්ධිමත් ජනතාවට තිබුණු ඉඩකඩත් එක්ක බැලුවහම අද වෙද්දි මේ සමාජය තුළ ඉන්න අනතුරුව සිරිමාව බණ්ඩාරනායක මැතිණිය ආසියාවේ ලොකු වෙනසක් කරා ලෝකේ පළවෙනි මේ අගමැතිවරිය හැටියට. ඉතින් මේ සියල්ල එකතු වෙලා ඓතිහාසික පක්ෂයක් තුළ හොඳ ගමනකට ඔබත් ගුරුවරයෙක් විදිහට ජීවිතය ආරම්භ කළා, විදුහල්පතිවරයෙක් හැටියට අද වන විට මේ ගමනට එකතු වෙලා ඉන්නවා. මම හිතනවා ඔබට සුදුසු තැන තමයි ඔබ ඉන්නේ. ඔබට අපේ ශක්තිය ආශිර්වාදය අපි එකතු කරනවා. අවසාන වශයෙන් ඔබට ස්තුති කරන සුබපතන්න කෙනෙක් ඉන්නවා නම් ඒ සඳහාත් අපි මිනිත්තුවක් කාලය ලබා දෙනවා. විශේෂයෙන්ම මම ඉතාමත්ම ගෞරව කරන කෙනෙක් ක්‍රිෂ්ණාලේවගේ බණ්ඩාර. මගේ ජීවිතේ මන් දුටුව දිරිය කරත් යකඩ ගැහැණියක් කියලා කිව්වොත් අනිවාර්යයෙන් මම පළමුවෙන්ම මේ අවස්ථාව ලබා දීම සම්බන්ධවත් ඒ වගේම ඔබතුමියට ඒ වගේම ඔබතුමයිගේ යන ගමන් මගටත් බොහොම ගෞරව කරනවා සහ ස්තුතිය පුද කරනවා. ඒ වගේම හරිදේ ටීවී ආයතනයේ හොඳම රටක් වැඩසටහන මට ආරාධනා කිරීම සම්බන්ධව ඉතාමත් ගෞරවනීය ස්තුතිය මම පුද කරනවා. මම හිතන්නේ අපිට විශාල ලොකු අවස්ථාවක් මට විශේෂයෙන්ම මොකද මගේ අදහස ලොවට දෙන්න, රටට දෙන්න, මගේ ආදරණීය ජනතාවට දෙන්න මට ලොකු අවස්ථාවක් ලැබුණා. ඉතින් නැවතත් ඔබතුමියට ඒ වගේම හෘදයේ ටීවී ආයතනයට හොඳම රටක් වැඩසටහනට මගේ හෘදයාංගම ස්තුතිය පුද කර සිටිනවා. ස්තුතියි. මම හිතන්නේ අපේ ගමන් මඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේ SWRD බණ්ඩාරනායක මැතිතුමා ආරම්භ කරපු ඒ ගමන් මඟ ඉදිරියට පවත්වාගෙන යන හෘදයේ ටීවී තුලින් හොඳම රටක් වැඩසටහනෙන් ඉතාමත්ම ඉහළ දායකත්වයක් ලබා දුන්නා කියන හැඟීමත් මා තුළ ඇති වුණා. ඉතින් නැවතත් ඔබතුමියටත් හෘදයේ ටීවී ආයතනයටත් හොඳම රටක් වැඩසටහනටත් බේවම ස්තුතියි කියලා මම සුබපතමි. දැන් මෙතුමා වගේ අද අපි ආරාධනා කරේ ගාල්ල නෙළුව ඉහළ ලේල්වල කණ්ඩ විද්‍යාලයේ විදුහල්පතිවරයා වශයෙන් කටයුතු කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නෙළුව බල මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන, ඒ වගේම 2020-23 පළාත් පාලන මැතිවරණයේ නෙළුව කොට්ටාෂයේ බල නායකවරයා වශයෙන් සභාපති ධුර අපේක්ෂකයා වශයෙන් කටයුතු කරන ප්‍රියන්ත මෙතුමාට තමයි අපි ආරාධනා කරේ. ඉතින් එතුමන්ගේ අදහස් තමයි ඔබ සවන් දුන්නේ. ඔබත් මේවර මැතිවරණයට පෙනී සිටින කෙනෙක් නම් ඔබටත් පුළුවන් මේ විදිහට අපේ හෘදයේ ටීවී මැදිරට ඇවිල්ලා ඔබේ අදහස්, ඔබේ යෝජනා, මොකද අපිට අවශ්‍ය වෙන්නේ හොඳම රටක්, ඔබේ විවිධ වෙන්න පුළුවන් විවිධ මල්, විවිධ පාට ලෝකෙට අවශ්‍යයි. ඉතින් ලෝකේ විවිධත්වයෙන් පිරලා තියෙනවා. සිංගප්පූරුව නිර්මාණය වෙන්නේ විවිධත්වය තුළින් එකමුතුකම කියන පාඨය යටතේ. ඉතින් අපිත් මේ විවිධත්වය තුළින් එකමුතුකම තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඒ නිසා ඔබටත් ඉඩකඩ තියෙනවා. කතා කරන්න අපිට 0.77 321 3966 ඒ වගේම ඔබට අපිට ලියන්න පුළුවන් ඔබේ අදහස්, යෝජනා සහ ඔබට අවශ්‍ය අවස්ථාව උදා කරගන්න අපිට ලියන්න. හොඳම රටක් හරිදේ ටීවී ප්‍රධාන කාර්යාලය අබේසේකර ලීබඩු මාලිගයේ උඩුමහල ලබුදුව ගාල්ල. ඉතින් ඔබට පුළුවන් අපිට කතා කරලා අපිට ලියලා ඔබේ අදහස් යෝජනා කියන්න. ඔබටත් පුළුවන් මේ විදිහට මැදිරට ඇවිල්ලා අපත් සමග රටත් ලෝකයත් එක්ක ඔබේ අදහස් බෙදාගන්න. එහෙනම් අද දවසේ අපේ මැදිරට පැමිණිලා බොහොම දුර බැහැරින්දලා ඇවිල්ලා අධික ලෙස කාලගුණය අයහපත් තත්ත්වයකුණත් ඇවිල්ලා ඔබේ අදහස් දැක්වුවා. ඉතින් ඔබට බෙහෙවින් ස්තුති වන්දනා, ආයුබෝවන් කියලා සමුදෙනවා ඔබට. ඉතින් ඔබට පුළුවන්
hitan, itu mak ibu dewa lek, loko ini koyi atur itu gaman kerana, obat kota nanti jiwa teni. Padat sunder loko ya, padat tehapat loko ya, obat daru agi hitu dawse anagat ya kan, bakal panak kerala. Obat khatirre, kunciri kali deka kuenna pulwang, hebei, eh mat, randa apa teni, samasta jati, anagat ya, ikan hitan. Hunding hitan, nevata hitan ni kela. Arah dana keramin hundam rata tulin. Adik ke sama kene ana, ayuwan obsir dana tu.